පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 8 කට නාය යෑමේ අනතුරු ඇඟීම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මහනුවර, කළුතර, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය, රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් ජාතික ගොඩනැගිලි පරිශන සංවිධානය අධී අවදානම් කලාප ලෙස නම් කිරීමටයි තීරණය කර ඇත්තේ. එසේම මධ්‍යම සබරගමුව බස්නාහිර දකුණු වයඹ සහ ඌව පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේ තදවැසි සමග අකුණු වෙති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ වන විට ශ්‍රී ලංකාව හරහා අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය තමයි ක්‍රියාත්මක වෙමින් පවතින්නේ. බස්නාහිර සබරගමුව මධ්‍යම වයඹ පළාත් වගේම ගාල්ල මාතර සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 100කට වැඩි තද වර්ෂාපතනයක් අද දිනේදී අපේක්ෂා කරනවා. දිනේ දින තුනක පමණ කාලයක් මේ ආකාරයට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම තමයි දිවර කටයුතු වල යෙදීමේ ගැටලු තත්ත්වයක් නැහැ. ගිගුරුම් සහිත වැසිත් සමග ඇතිවන తాවකාලිකව තද සුළං තත්ත්වයන් එක්ක මුහුදු ප්‍රදේශ රළු වෙන්න පුළුවන්. එවැනි තත්ත්වයන් පිළිබඳ අවධානය දිවර කටයුතු වල යෙදීමේ අද දිනේදී ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. අධික වර්ෂාව හේතුවෙන් දැදුරුවේ ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර වාන්දරටු සියල්ලක්ම අද උදෑසන විවෘත කෙරුණා. වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ දැදුරුවේ ආශ්‍රිතව පහත් බිම්වලට සුළු ගං උතුරු තත්ත්වයක් ඇති විය හැකි බවයි. මේ අතර මහා ජලාශය පිටාර ගැලීමෙන් ගිරිඋල්ල ප්‍රදේශය සුළු ගං උතුරු තත්ත්වයකට මුහුණ දී තිබෙනවා. මේ හේතුවෙන් ගිරිඋල්ල මාර්ගයේ ගමනාගමනයටද බාධා එල්ල වී තිබෙනවා. දැදුරුවේ ජලාශයේ ගේට්ටු 8ම අද උදෑසන වන විට විවෘත කිරීමට සිදු වුණා. මේ තත්ත්වය නිසා රස්නායකපුර හලාවත ආරච්චි කට්ටුව කරුවලගස්සව සහ බිංගිරිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂවල ඉදිරි කාලය තුල ලක්වීමේ අවධානම පවතිනවා. දිවයිනේ සියලුම ගංගාවල ගං වතුර තත්ත්වයකට ලක්වෙච්ච නැතත් සියලුම ගංගාවල ජල ගලණය අධික වෙලා පවතිනවා මේ පවතින ගං වතුර තත්ත්වය නිසා. ඊයේ රාත්‍රියේ අධහැලුණු අධික වර්ෂාවෙන් උඩුනුවර වෙලම්බඩ අවකස්තන ප්‍රදේශයේ නිවාස දෙකක් මතට විශාල ගලක් පෙරළී තිබෙනවා. එක් නිවාසයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර නිවසේ සිටි පුද්ගලයන් 5 දෙනාම දිවි ගලවාගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ අතර නුවරඑළිය නිල්දණ්ඩාහෙන වලපනේ ප්‍රධාන මාර්ගයකට ගල් පෙරළීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු වලට බාධා එල්ල වී තිබෙනවා. පැය 3කට පසු මාර්ගයේ ගමනාගමනයේ සඳහා එක් මන් තීරුවකට පමණක් සීමා කිරීමටයි අදාළ බලධාරීන් කටයුතු කර ඇත්තේ. මේ අතර කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ පහල කඩුගන්නාව ප්‍රදේශයේ නාය යෑමේ අවදානමක් හේතුවෙන් ඊයේ රාත්‍රී 12 සිට අද උදෑසන 6 දක්වා මාර්ගය తాවකාලිකව වසා දැමීමටයි භූවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මාර්ග සංවර්ධන අධිකාරිය තීරණය කළේ. මේ වන විට සාමාන්‍ය පරිදි ගමනාගමන කටයුතු සිදුවන බවයි අප වාර්තාකරු සඳහන් කළේ. පස්සර ඇල්ල ප්‍රධාන මාර්ගයේ දාසේ කණුව ප්‍රදේශයට ගල් පෙරළීමක් හේතුවෙන් එම මාර්ගය අද සවස් කාලයේ සිට සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.